සේලස් චැනල්ල එකත් එක එක තුලායින්න දරුවන්ම අදාපි එකතු කරගන්නේ ඔයාලට විබාගට ඕනම කරන කොටසක් මතක් කරලා දෙන්න. ඉතින් මේ වීඩියෝ ගලට ගොඩා ප්‍රයෝජනමත්වය කියල ම හිතනවා මොකද ඔයාලට විභාගෙට යන්න කලින්. අනිවාරෙන්ම දැනගන්න ඕන සූත්‍රටික තමයි ම මේ වීඩිය එකේ දවාලට කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ කිවරුණ හම යාලට මේ සූත්‍රටික හොඳට කටපාඩමින් මතක තියාගන්න පුළුවන් වෙනවා ඉතින් අපි මෙවා මතකතියාගන්න පුළුවවිදියට තමයි මේ වීඩියෝ කිරි කියලා දෙන්නේ. ඉතින් නොගොල්ල දන්නවා ඕගොල්ලන්ට ෞතික විද්‍යා කොටස් වලට සහ රසායනික විද්‍යා කොටස් වලට සමීකරන මතකතියාගන්න තියෙනවා. මොකද මේ සමීකරන දන්නඇත්තාං යාලට ඇත්තටම මේ ආශයෙන්ගෙන ගණනය කිරීම් කිසි දෙයක් කරන්න හම්බෙන නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ගණනය කිරීම් කරන්න වගේම සමහර උත්තර හොයාගන්න තමයි මේ සමීකරන දැනගන්න ඕනා. බහවන්න ප්‍රශ්න ත්‍රෙද ගොඩක් කවශ්‍යවෙනාවම සමී කරන. එහෙනම් මේ සමීකරන ටික එකම තැනකින් ආලට ලබාගන්න පුළුවන් ීඩියකත්තමයි අධපි කරන්නේ. ඉති නාට විභාගට යදදි අනි වාර්යම දැනගන්න ඕන සමීකණ ටික මේ විදිහයට ලේසිය අතකතියාගත්තොත්. යාලට මේ බෞතික විද්‍යාව රසායනික විද්‍යාවට අදාලව එ ප්‍රශ්න ලේසියෙන් ගොඩදාගන්න පුළුවන් වගේම ඔයාලට සාමා්‍ය පෙළ රිසාලටික හොඳ රිසාර්ටිකක් කර ගන්න පුළුවන් වේ. ඒම් අපි මුොලින්ම්ම බෞතික විද්‍යා කොටස්වට දාල සමීකරනට එක තමයි මෙතනදි මතකතියාගන්නේ මෙතති විශේෂන් කියන්නන මේ වඩියෝ ගොඩක් දිගට අප හදන්නන හැ මොක දල් විනාඩි හිපයකින් සියලුම සමීකරනටික මතකතියාගෙන කටපාඩන් කරගෙන යන්න පුලාා විදිර තමයි අප මේ වීඩියෝක හදල යන්නේ එතින් ඉතාමත් කෙටිකාලයකින් ඔගොලු මේ සියලුම සමීකරනටික කටපාඩන් කරගන්න තමයි දැන් සූදානම් වෙන්න. ඒ තරත්නේ ඔගොල්ට මේ සීර මතක්කරගෙනය අදී ඔගොල්ලට ේට අදාල විශෂයකරුණය කියෙන තීරි කොටසුත් මතක්කරග යන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි බලමු දහය වසර තියෙන බෞතික විද්‍යා කොටස් වලට දාල පාඩම්වල මොනවගේ සමීකනද මතක තියාගන්න වශ්‍ය කියලා මෙතන පෙනවාගොල්න්ට දහය වසරේ සරරේකය චිතෙදෙවනි පාඩමට අදාල සමීකරන මෙතන පෙන්නලා තියෙනවා. ඕගොල්ලන්ට මෙතනද අවශ්‍ය කරන්නේ වේගය ප්‍රවේගය තුවරණය විස්ථාපනය හොයන්නේ කොහොමද කියලා ැනගන්න එක. ො ොල මේ ච ටි මකතියා ගන්න මේ වචන මකතියාගත්තෝ ඒක ටදාල සමීකරණයත් පාර මතක් වෙනවා. ඉතිං හැමවෙලේම සමීකරනොල සමහරලාට දිගවාක්‍ය තියෙනවා. ඒත් දිගවාක්‍ය මතකතියාගන්න නැතුෝ ගොල්ලෝ කෙටිකරලා මතකතියාගන්න ඒවගේ ඒ වගේ සංකේතවලින් මතකතියගත්වො තෝගොලන්ට ගඩක් වැදගත්වෙනවා මේ සමීරන මතකතියාගන්න ක්‍රමයක් විදිහට. ඒේනම් මංගේ අනෝගලන්ට පලවෙනිීමම ත්‍රික්ක තමයි හැම සමීකරණයකම. ංකේතවලින් මතක තියාගන්න වගේම කෙටි වචන විදිර මතකතියාගණ්ඩ. මෙතන පැනනතිෙන වේගය සමානයි දුරබෙදීම කාලේ. තොර වේගේ කියපු ගමු කල දුරබෙදීම කාලය කියෙන මතක්වෙන්නන. ඊළඟට ප්‍රවේගය ප්‍රවේගයට අපිටආවශයෙන් විස්ථාපනය කියන. වචනය කට විස්ථාන බදීම කාලය තමයි ්‍රවේගේ සඳහා පාචි කරන්නේ. ඉළඟට තුවරනේ ගත්තහම තුවරනට අදාලවෙන්නේ ප්‍රවේගේ කියන වචනන්නේ. ම් තුවරනේ හොයාන්න්නන ප්‍රවේග වෙනස බෙදීම කාය කියන සූත්‍රය දාග නත්තන්වාට කෙටවිදිර ්‍රවේගේ බෙදීම කාලය කිය මදකතියාගන්න පුලා. ය අලදක මේ සමීගන්න තුනේම කාලයෙන් තමයි බදලතියෙන්නේ. උඩතින වචනටිකයි වෙනසලා තියෙන්නේ. හරිද ඊළඟට විස්ථාපන ගත්තම විස්ථාපනයේදි බෙදීමක්නේ විස්ථාපනය කියෙනෙක අපට හම්බෙන්නේ. යම් කිසි දිගා එක මීටර් සන්ටිමිට කිලෝමීටර්ගේ දිග ප්‍රමාණයක්ත් තමයි හම්බවෙන්න හෙනං එතනද මධ්‍යක ප්‍රවේගේ ගුණ කිරීම කාලය කියන සූත්‍රය යෝදාගන්නවා කියැන ප්‍රවේගේ ගුණ කිරීම කාලය කියෙන සූත්‍රයෝදාගත් හම විස්ථාපනය ලැබෙනවා. මේ සමී කරන හතර තමයි ඔගොලන්ට මේ සරර රේකය චලිතය කියෙන පාරමට අවශ්‍ය වෙන සමයි කරන. ඊළඟට අප අමු දහයශවයණයේ හත්තරවෙනි පාඩම භෞතික විද්‍යාවට පාඩමක් චලිතය පිළිබඳ නියටන්නියම මෙතැන දෙවාලට ඉතාම පොඩ්ඩි සමීකරණ ප්‍රමාණයක් තමයි මතකතියා ගණඩ වෙන්න සමීකරන තුනක් තමයි මෙතන ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතනැද අපි නිියවටන්ගේ දෙවැනි නියමය ගැන කතා කරද්දි. බලය සඳහා සමීකරණයක් යොදා ගන්නා බලය සමානයකන්දය ගුණ කිරීම තුවරණය කියලා. ඉතින් මේක ටෝගොල්ලොන්ට පාවිච්ච කරන්න පුලා හොඳම ්‍රික්්ක තමයි F සමානයි එම කියන සූත්‍රය මතකතියාගන්ඩ. සංගේ එතවලින් මතකතියාගන්න කිවනන්නේ මම එතකොට ලසි කියල එකැනේ F සමානයි එම කියන. සංකේතවලින් බලය සඳහා සමයකනය මතක දෙයයාගන්න ඒවාගේ මේ පාඩේ ද අපි බර කියන දේ හොයන්න කෝමද කියලත් තිගෙන ගන්නවා. එනම් බරක් හොයන්න අපට MG කියන සත්‍රය යෝදාගන්න පුළන් ඒ ස්කන්දය ගුණ කිරීම ගුරුත්තද තුවරණ. ගුරුත්වජ තුවරණට දහය කියන එක තමයි එන්නේ දහය එ ස්්‍රීන දෙක කියන එක. එනම් ස්කන්ද ගුණ කිරීම ගුරුත්තජ තුවරණය කියලා කියන MG. ඉට අපියම ගම්මතාවේ ගම්මතාවේ ගැත් කතා කරන්න තියෙනම් පාඩමේදී ගම්ම මෙතාවේ හොයන්න අපි ස්කන්ධී ගුණ රීම ප්‍රවේගය ගරන්ට සංකේ විදිර මතදයාගන්න පුළුවන් ගම්මතාවේට සංකේතය අපි ගන්න පී කැපිටර් ප එම් පී සමානයි එV මේ සමීගන තුන තමයි යාලට චලතය පළිමද නියවටන්ගේ නියම වලදි කතාරන්න තියන්නේ. ඊල්ළඟට අපියන් දහය වසනේ නමවෙනි පාඩම සම්ප්‍රයුක්ත බලයට සම්ප්‍රයක්ත බලය හොයන්නන්නේ කොහොමද කියලා තමයි මෙතනදී ඔගොල දැනග නිින් ඕන හරිම ලේසීමට සමීකරනකිවට විශේ සමි කර ැහැ කොහමද හොයන්න කියනෙකයි ඔගොල දැනගන්නවඕන. එතන දිම මෙතන සාරාංශ කල තියෙනවා ඒකරේ කියය බල දෙක සම්ප්‍රයුක්තය හොයන්න කොහොමද සමාන්තර බල දෙක සම්ප්‍රයුක්තය හොන්නේ කහොමද කියලා ති ඒකරේක එකම රේකාාවක තියෙන බල දෙකක් ගත්ත හම එකම දිශාවට ක්‍රියා කරන බලතියෙනවා විරද්ධ දිශාව. ක්‍රියා කරන බලතියනවා. එහෙනම් එකම දිශාවට ක්‍රියා කරන්න ඒකරේ කිය බලයනි සම්ප්‍රයුක්තය අපි ඒ බලයන් දෙකේ එකතුවෙන් තමයි ගන්න. ඒවගේ විරුද්ධ දිශාවන්ට ක්‍රියා කරන ඒකරේ කියය බලයන්ගේ සම්ප්‍රයුක්තය ගත්තෝත්. එතන විරුද්ධ දිශාවට තියන නිසා වැඩි බලයෙන් අඩු බලය අඩු කරනවා. ඊීනකට සමාන්තරවත් බලතියෙන්න්න පුළුවන්. තොට සමාන්ත්‍ර බලකිහිපැත්තියෙද්දී ඒවායි සම්ප්‍රයුක්ත ගත්ති එකම දිශාවට සමාන්තර බල දෙකක් තියෙනව නම් එහි එකතුෙන් තමයි සම්ප්‍රයුක්තය ගන්න. ඇති විරද්ධ ශාවන්ට සමාන්තර බල ක්‍රියා කරනවන ඒවා අඩු කිරීමක් විදියට අපි ගන්න වැඩි බලයෙන් අඩු බලය අඩු කරලා තමයි එකක හො ඇනිති මේ ලොකු සූත්‍රයක්නේ ඇත්තම හොන විදිහ මතක තියාගත්වතුයාට ලෙසි. ඊළඟට දහය වසර අප යන්නේ එකොලොස්සනි පාඩම බලයක බ්‍රමණ ආචරණය. මේ පාඩම යටතේයාලට ඉගෙන ගන්න තිෙන්නේ බලගූර්ණය ගැන බලගූර්ණයට අදාළ සූත්‍රයේ මතකතියාගත් තනම් මෙතනියෝගොල්ලන්ට ොකු සූත්‍ර ගොක් මක යාගන්න වශ්‍යන හැ ඒ බල යුග්මක ගූර්ණය සහ යම් කි අක්ෂයක් කටා හටගන්නා ගූර්ණය තමයි මෙතරදි හොයන්න තියන්නේ. එන යම් කිසි අක්ෂයක් කට හටගන්නා ගූර්ණය හොයන්ටි යුස් කරන්නේ Fඩ කියන සමීකරන්නේැන එ වලින් කියන්නේ බලය විශාලත්ේ ඩීවලින් කියන්නේ අක්ෂයේ සිට බලය ක්‍රියාගන්න රේකාවට ඇති ලම්බ දුර. ඉතින් මේ වාකී විදර මද තියාගත්දි ගොඩත් දිගයි කියෙ හිතෙනවන. ක්ෂයක් කට හටගන්න බලගෝර්ණය කියන්නේ ඒ යක්ක්ෂය වට ඒ වස්තුව බ්‍රණය වඩ දක්වන හැකි අර්තමයි බල ගෝර්ණයක් කියන්නේ එහෙනම් අපිට සංකේද විදිර මතක්‍රතියා ගන පුළන් FD කියලා කිය බලය ඩ කියන්නේ අදාළ ලම්බක දුර. ඒවගේම බල යුග්මයගෙන කතා කරදි බල යුක්මයක් යූවාහම බල දෙකක් ප්‍රතිවිවරුද්ධ දිශාවටඒවගේම සමාන බල දෙකක් ක්‍රියා කරනවනන් එතන බලයුග්මයක් වී කියලා කියනවා කට බලයුක්් මේ එක ගූර්ණය අපි හොයාන්ඩත් FD කියන සූත්‍රයේ යුස් කරන්න එතනදී F කියන්නේ බලයඩ කියන්නේ බල දෙකේ ක්‍රියාරේකා අතර ලම්බ දුර එතකොට අතෙන්ට වඩා වෙනස් මේ බල දෙ අතරග බල දෙක ක්‍රියාකන රේකා දෙක අතර ලම්බ දුරට තමයි ඩ කියලා කියන්නේ එහෙනම් ඒ සඳහා FD සූත්‍රය යොදාගත්තට අපි දැනක නින්නවට ඩ සඳහා යොදා ගන්නේ මේ බල දෙකා අතර දුර කියලා ඒකටපයන හයවසරම ොලොස්සනි පාඩම් බලසම තුළජිතාවය මේකත් ඇත්තටම සූත්‍ර අවශ්‍ය වෙන්න හැ ඔගලටම මතක තියාගන්න කියන්නේ. බල දෙකක් ඇයටටතේ වස්තුුවක් සමතුලිතව තියෙනවනක් ඇත්තරම ඒකට උදාහන්නවට මෙතන පෙන්ලලා තිේෙනම් මොනවගේ බල දෙකක් යටට වස්තු සමතුලිතව තියෙන කියලා මේසයක් මත මොක් හරි බරක් තිබ්බෝ ඒකේ බර පහලට්‍රියයක් කන්නවා බිළම්භ තරපුම ඊට ප්‍රතිවරුද්ධ දශාවට හෙට ක්‍රිය කන්නවා එනම් එතනද මේ සමතුලිතව තියෙනෙන අිලම්බ තෙරපුම සහ බර සමාන වියයුතුයි ඒවගේම යම් කිසි ලනුවකොහෝ නොලක යම් දෙයක් එල්ල තියෙනවනම් එතන ලනුවට දැන ආතතියේ හෙළට ක්‍රියා කරවා මොකද එහි බරට ප්‍රතිවවිරුද්ධව තමයි මේ ආතතිය ක්‍රියා කරන්නේ. එහෙනම් එතනදත් ඒ වස්තුව සමතොලිතව තියෙනවනම් ඒ ආතතියට බර සසාමානවෙන කියල අප දැනගෙනින් නොන සූත්‍රයක්න මේේ ඇත්තරම මේක සංකල්පයක් මේ සංකල්පය මතක තියාගන්නඩ තමයි මේ සූත්‍රය පාවිච්චි කරන්නේ. ඒ වගේම ඒක තල සමාන්තර බල තුනක් ගත්තහම. සමාන්තර බල තුනයායට තේවස්තුවක් සමතුළිතව තියෙනවනං. එහි බර පහලට ක්‍රියා කරනවනං. ඉහලට වෙනත් බලයන් දෙකක් ක්‍රියා කරන වනං. අපි හිතම ඕන්චිල්ලාක් කියලා ඔන්චිල්ලා දතකොට ඉඳංගඉන්න කෙනගේ බර පහලට ක්‍රියාකරනවා ඉහලට නනු දෙකේ ආතතීන් දෙක බලපානවා. ඒනම් එතන ආතති දෙක පF1 F2 කියලකි වවොත් බරට වේට් කියලා. Wකු පාචකරෝ සමනයි F1 ධන F2 කියපිට පාවිච්චි කරන පුළුවන් ඒ වගේම මොකක් හරි ෆොටෝ එකක් වගේ දෙයක් එල්ල ලති එද්දීත් එතන ඒ ලනුවේ හෝ එල්ල ලතියෙන පටියේ ආතතීන් දෙකක් ක්‍රියා කරනවනං ඒ ආතතින් දෙක දෙකෙහි එක තුවට ඒ පොටෝ එකේ බර සමාන වෙනවා ඉතිං ඒක සඳහත් මෙතන සමීකරණයක් තිෙනවා ඒ සමීකරණයකෝ ඔගොල්ල ප්‍රකාශයක් විදරල යන මතක තියාගන්න ඊළකට පපියන් දහයශව්‍රණියයේ තවත් බෞතික විද්‍යාපාඩමත්තිවා ද්‍රවස්ති පීඩනය සහ එහියේදීම් මේ පහලොස්සෙන පාඩම මේ පාඩමට අදාල වාල මතකතියාගන්න ඕන සමීකරන තමයි පීඩනය සමීකරණය ල වගේම ද්‍රව පීඩනය සමීකරණය අපි පොද විදියට පාච්චිකන යගෙනෙ ගන්න ද්‍රවෝනම පීඩනයට අදාව බලය බෙදීම වර්ගඵලය කියන සූත්‍රය යොදාගන්නේ පොදුවේ ඒ සඳහා අපි මතකතියාගමු පී සමානයි. F බෙදීම ඒ කියලා. සංකේද විදිහට ප සමනයි F බදීම ඒ කියල මදකතියාගත්තව තුවලට ඉක්මට මතක් වයි. ඒ වගේම මේ පීඩන හැම ගණ ද්‍රවවායුමේ සියල්ලටම පොදු සමීකනයක් විදිහට මේ පෙන්නලා තියන්නේෙ වෙනම අපි ද්‍රව පීඩනය ගැන තමයි මේ පාඩමේද කතා කරන්නේ ද්‍රවපීඩනය හොයද්දී. අපි ඒ සඳහා පාච්චිකන P සමනයි HරෝG. මේක සංකේත විදිහට මදකතියාගත්තතුවට ගොඩක් ලේසි. පී සමානයි. එ කියන්නේ ඒ ද්‍රවයේ ලක්ෂාගතමේ ලක්‍ෂයටට ඉහලින් තියෙන ද්‍රවකන්දය උස එඒවගේම රෝක කියන්නේ අදාළ ද්‍රවේ ගණත්වය ජී කියන්නේෙ ගුරුත්‍රද තුවරණය ඒ සඳ දහය කියන්නේ අපිට වෙදාගන්න පුළුවන්.ඉති පි සමනයි Hරෝජ කියන සූත්‍රය අනිවාරයමෝගොළු කට හුරු කරගන්න. ඊළඟට උඩුකරු තෙරපුම හොයන්න කිව්වොත් අපිට ඒ ප්‍රකාශය සහිත සමීකරණය මතකතියාගඩ වස්තුයේ සැබෑ බර අපි වස්තුයි වාතේදී බරකිරල ගත්තොත් වස්තුය බරෙන් ඒ වස්තු ජයතුළ දැම්මහම අපිට පේවානේ දෘෂ්‍ය බර ඒ දෘෂ්‍ය බර අඩු කරනවා ගෙන වස්තුව බරෙන් ජයතුලද වස්තුයේ දෘෂ් බ අඩු කරනවා මේක ප්‍රශයක් විදියට ඔගොල මතකදියාගන්න. ඊළඟට අපියනවා දහයිශයනයේ තාත් පාඩමක් දහටවෙනි පාඩම කාර්ය ශක්තිහා ජවය. මේ පාඩමේදී යාල මතකතියාගන්න ඕන සමීකරන කිහිපයක් තියෙනවා. ප්‍රධානම දේතමයි බලයකින් කරන කාර්ය. එතකොට ඒ සඳ අපි පාවිච්චි කරනා බලය විශාලත්දය කියැනෙ ඒ ඒවගේම බලය උපයුගු ලක්ෂය බලය ක්‍රියා කරන දිශාවට චලනය වූ දුර. ඒකයන මේ වස්ූමේ බලයහින්ද චලනය වඋුණු දුර ඒහනම් මෙතනද බලයගුණකිරීම දුර කියන සූත්‍රය යොදාගන්න ඕනා. එනත්? කාර්ය සමානයි බලයගුණ කිරීම දුර කියල මතකතියාගන්න කෙටියෙන් අර දිග වාකයට ඩාව කොලට ලේසි කෙටියම් මතකතියාගන්න. ති ඒ සඳහා දුර විදිහට ෝගොල ගන්න ඕනාා ඒ බලය නිසාහ වස්තුව ගමන් කරපු දුර. ඊළඟට අපි මතකතියාගන්නන මෙතනද. විභවශක්තිය සහ චාලක ශක්තිය කෝමද හොයන්න කියලා. විභවශක්තියට අපි පාවිච්ිනවා MGH කියන සූත්‍රිය. එෙනම්? විභවශක්තිය හොයන්නේ ස්කන්දය ගුණ කිරීම ගුරුත්වජ තුවරණය ගුණ කිරීම. වස්තුව ඔස වන සිරස් උස මොකද විභවශක්තියක් ලැබෙන්නේ යම්කි සුස්තස්ථානයක තියෙන වස්තුවකට. එන ඒ වස්තුව ඔසවලතියනෙන සිරස් උසත් අපි දැනන්ගින් ඕන ඒසඳහා MGH කියලා ඕගොල සංකේත විදිර මතකතියාගන්න. චාලක ශක්තිය හොයද්‍යට ප්‍රවේගය අවශ්‍ය වෙනවා. එන EKේ කියන සංකේතිය අපට චාලක ශක්තිය යොදාගන්න පුළුවන්. චාලත ශක්තියේ සමානයි භාගයි එම්Vී වර්ග කියෙන මතකතියාගණඩ මොකද මෙතනද භාගයගුණ කිරීම ඒ වස්තුස් කන්දය ගුණ කිරීම ප්‍රවේගයෙහි වර්ගය තමයි එන්නෙමේ සූත්්‍රයට. ඒ වගේම ජවේහිවත් ශමතාවේ ගැෙනත් කතා කරනවා එතනද අපිට කාර්යෙ අවශ්‍ය වෙනමයි වගේම කාලය අවශ්‍ය වෙන හිනාම් ජවය අපි හොයන කොහොමද කෙරුණු කාරය බෙදීම කාලය. ට අපි දහයිශවනයේ ධා ද්‍යධතිය ගැ කතා කරමු දා ද්‍යධති කෙන දහනම වෙඩි පාඩම මෙතරන දවල ඕම් නියමේ මතකතයයා ගන්නුනම් මේක ඔගුල්ලන්ට හැම වෙලාම වශ වන සූත්‍රයක් වී සමානයි අයිියර් එක න්නේ ඕම් නියම අපි අ්‍යනය කරද්ද එතනද වෝල්ට යතාවේ බිදීම ධාරාව කියන සමීකරණයෙන් ලැබෙනවා නියතයක්ඒ නියතය තමයි අපි ප්‍රතිරෝදය කියලා හඳුන්න්නේ Rර් සංකේතවත් කනාා ප්‍රතිරෝධය ඉතින් මේ සූත්‍රය අපි තවදුරටත් සුළු කරලා. එතනදි වෝල්ටී යතාවේ එකන විභවන්තරයට සූත්‍රයක් හොයාගන්නවා. එකෙන විභවන්තරයේ සමානයි ධාරාව ගුණ කිරීම. ඒ ප්‍රතිරෝධය කියලා සූත්‍රයක් හදාගන්නවා. ඒකටඔොගොලු මතක දෙදයා ඩ සංකේත විදියට වී සමානයි IR කියලා. ගේ මෙතනද ප්‍රතිරෝධක පද්ධති දෙක් ගැෙන කතා කරන්න තියෙනවා එතමයි ශ්‍රවේනිිගත ප්‍රතිරෝධක පද්ධති සහ සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධති. ඉතින් මෙතන දදි අපට හොයන්න්නෙනවා සමක ප්‍රතිරෝධ හෝද ප්‍රතිරෝධ ගොඩාක් එකතු කරලාන්න මේ ශ්‍රේීනිගත සමාන්තර්රගත දියට මේ පරිපත හදලා තියෙන්න්නේ. එතකොට මේ පරිපත යොදාගෙන කරන ගණනයකරීම් වලදී මේ සියලෝම ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධයන්ට සමාන තනි ප්‍රතිරෝධයක් අපි හොයාගන්න ඕනා ඒ හොයාගන්න තනි ප්‍රතිරෝධයට තමයි අපි ගැන සමග ප්‍රතිරෝධය කියලා එකට ශ්‍රේනිිගත ප්‍රතිරෝධක පද්ධතියකදී අපි සමග ප්‍රතිරෝධය හොයන්නේ සියලූම ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධයන්ගේ එකතුවෙන්. එනම් ආ සමානයි R1ආ2 ආර්ත්‍රී එකතු කිරීමක් විදිහයට අපට ලියන්න පුළුවන්. ඒවගේම සමාන්ත්‍රගත ප්‍රතිරෝධ සැකසුමකද යහිතියෙන ප්‍රතිරෝධකයන්ගේ අගයන් අපි එකට අගයම් විදිහට සියල්ල මේ කොතු කරනවා. ඒක කියන්නේ. ගොල්ලන්ටෙන්නලා තිෙනව සමාන්තරගතව R1 R2 R3 කියල ප්‍රතිරෝධක සම්බන්ධ කල තියෙනවන එහි අගයන් අප R1 R2 R3 කියලා සංකේද කලොත් සමාන්තරගත්තව ප්‍රතිරෝධක සැකිවිස්සුමකදී සමක ප්‍රතිරෝධය හොයන්නේ එකයාට R කියන්නේ සමඟ ප්‍රතිරෝධය සමාන එකට R1න් ධන එකට R2 දන එකට R3. අපිතනද සම ප්‍රතිරෝද එකකට ආර්විද්‍යයටෙනනවා. එන අපි සමක ප්‍රතිරෝධේ ආර් හොයන්ඩනම් මේ එක අට අගයන් උඩට මාරු කල අන්තිමට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මේ සමීකනණික තමයි ඇත්තරම ධාරාවිද්‍යතයේදී වලට අවශ්‍ය වෙන්නේ. දැන් අපි මු එකකොල් ාශවේනයේ තියන බෞධික විද්‍යා කොටස් වලට දාල පාඩම්වල සමීකරන්න මොද කියලා බලන්න. එම් එකකොලාාශ්‍රේනී හතරවෙනි පාඩමේදී තරංග සහ ඒවා එදීම් කියන, ාඩම එනවා ඒ පාඩමේ අපිට මතකතියාගන්න ඕන සමීකන්න කීපයක් තියෙනවා තරංගයක් ගත්තාම තරංගයක සංඛ්‍යාතය වේගේ ගැන එතනදි කතාගන්නවා. එනම් සංක්‍යාතය කියනේ ආවර්ථකාලයේ පරස්පරයටනනි එම් ආවර්ථකායේ කැපිටල් ටීවිදිීර ගත්තෝ අපට සංක්‍යයාාතය සමානයි ඒ ඇන්නේඒ සමානයි එකයට කැපිටල්ට කියලා සූත්‍රයේ මතකතියාගන්න පුළුවන්. ඒවගේම වේගේයටත් අපි සූත්‍රයක් හදාගන්නවා. වේගය වී සමානයි F ලම්ඩ කියල අපි ඒ කියන්නේ වේගේ සමානයි සංක්‍යාතය ගුණ කිරීම තරංග ආයාමය කියල ගන්නවා. ඉතින් අපිට මෙතන සංඛ්‍යාතයේදයාාවනි සූත්‍රයක් එකයාට කැපිටල් ට කියලා එ සංක්‍යාතය වෙනුවන්ට අපි එකයාට කැපිටට කියන සූත්‍රය යොදාගෙනම වේගට තව සමීගන්නයක් හදන්න පුළුවන් එතනද අපිට ලබෙනවා ලැම්ඩ බෙදරීමට කියලා එක කියන්නේ ආරංග ආයාමේ බෙදීම ආර්ථ කායේ කියලත් අපි සූත්‍ර ගන්න පුළන්ගතකට වේගේටම සූත දෙකම පාවිච්චි කරන පුළුවන් වී සමානයි එ ලම්ඩා නැත්තන් වී සමානයි ලැම්ඩ බැදීමටී කියලා. ඊළඟට එ එකකො හශවේණය පස්සෙනි පාඩම. ්‍රකාශ විද්‍යාව කියන පාඩම ගත්තොත් මෙතනදී ඇත්තටම සමීකරණ කියලා ගොඩක් නැහැ ඔගොල්ලුන්ට වර්තන නියමයට අදාලා එක සමීකරණයක් මතකතියාගන්න තියෙනවා ඒ තමයි වර්තනාංකයේ සමීකරණය වර්තනාංකේ හොයන්නේ පතනකෝනේ සයිනය බෙදීම වර්තනකෝනයේ සයිනය නැත්තම් පත්තනකෝනේ සයිනයට අපි සයින් අයි කියනවා වර්තනකෝනයේ සයිනයට අපි සයින් R කියලා කියනවාම පත්තන කෝනය අබි අයිකයෙන් සංකේතය යොදනවා වර්තනකෝණයට ආර්කින් සංකේත යොදනා. එන වර්තනාංකයට අපි එන් කියලගත්තොත් එන් සමානයි සයින් අයිබැදීම සයින් ආර් කියලාපිට වර්තන නියමේ මතකතියාගන්න පුලා මෙතනද ගනය කිරම් කරන්න ඇතරමේෙන් නෑ ඕලට මේ වර්තන නියමේදී වර්තනාංකය සඳහාතියන සමීකරන්නේ මතකතියා ගන්නා අයවශ වෙන්නේ. ඊළඟට අපි එකොලාශේණී තවත් වැදගත්පාඩමක් වන. වෙනි පාඩමේ කියෙ තාපේ කියන පාඩමට අදාළ සමීකරනටික මතකතියාගමු. මෙතන දවාල මතකතියාගන්න ඕන ප්‍රධානම දෙයක් තමයි. මේ සෙල්සිියස් සහස් කෙල්වින් කියන උෂ්නත්ත පරිමානතර සම්බන්ධතාවේ. ති එත්තන දවාල මතකතියා ගන්න සෙල්සිස් බිඳදුුවයි කියලා කියන්නේ කෙල්වින් දෙසිය හැත්ත තුනයි. එං සෙල්සිියස් වලින් අගයත් දුන්නොත් අප කෙල්වින් වලිට හර වඩනං. එත නද ඒ සෙල්සිියස් වලතිනගේට දෙසිේ හැත්ත තුනක් අපි එකතු කරන්න ඕන තකොට කෙල්ින් වලින් තමයි අපිට අගේ එන්නේ. ඒවගේ අපිට කෙල්විින් වලින් දීල තිබෝත් යම් කිසිාගේයක් ඒ සල්සිියස් වලට හරවන්ඩන සෙල්සිය සංශකවලට හරවන්ඩ අපි කරන්නේ දීල තියෙන කෙල්වින් අගේ දිසිය හැත්ත තුනක් අඩු කරනවා තකටට සෙල්සිියස් අංශකවලින් තමයි පිළිතුර ලැබෙන්නේ ඒවගේ මෙතන තවත් විශේෂ සමීකණය තමයි තාප ධාරිතාව හොය එක. වස්තුූග තාපධාරිතාව හොයන්න අපි ඒවස්තු එස්කන්දය ගුණ කිරීම එහි විශිෂ්ට තාපධාරිතාවෙන්. ඒනම් තාපධාරිතාවට අප කැපිටල් සී දානවනං ස්කන්දයට සිම්පල් එ මේ වගේ විශිෂ්ට තාපධාරිතාවට සිම්පල් C පාවිච්චි කරනවනා කැපිටල් ස සමානයිMC කියලා අපිට වස්තුූග තාපධාරිතාව සඳහා සමීකරණෙනවා. ඒ වගේම, අනිත් විශේෂම සමීකණය තමයි තාප ප්‍රමාණය සෙවීමට පාවිච්චිකන සමයකරන්නේ. ඇත්තරම අපි තාප ප්‍රමාණය හොයන්ඩ පාවිච්චි කරන්නේ දත්ත විදිහට ඒ වස්තුස්කන්දය ඒ විශිෂ්ඨ තාපධාරිතාව ඒවගේ උෂ්ණත්වය ඉහළනැගි ප්‍රමාණය. මේ අපි යොදාගන්නේ අවසා උෂ්ණත්යෙන් ආරම්භ කෘෂ්ණත්වය අඩු කරලා. ඒකයි උෂ්ණත්තය ඉහළනැගි ප්‍රමාණය කියලා කියන්නේ. ඒන අපි අවසානෂ්නත්තියෙන් ආරම්භ කෘෂ්ණත්වය අඩුරලා අපි බාගන්න ෂ්නත්ට අපි පාච්චිගන සංකේතය තමයි තීට ඒහනම් අප මේ සියලුම සමීකන්න යොදාගෙන තාප ප්‍රමාණය කැපිටල් කියන කියව සමානයිMCටීත කියලා සමීකරනය යොදාගන්න එනම් උගු හොඳට මතකතියාන කියව සමාණයිMCටීත කියල සමීකරන්න යොදාගන තාප ප්‍රමාණය හොයන්න ඊළඟට අපි අනවයි කොළහශේණයේ දහවෙනි පාඩම විද්‍යුත් උපකරණවල ජවේ සහ ශක්තිය මෙතන දෙවාලට මිකණ කහිපයක් මතකතියාගන්න වෙනවා ජවහිවත් ශමතාවේ සඳහා Pී කියන සංකේතය යොදාගෙන විභවන්තරය ධාරාව කියන දත්තයන් යොදාගෙන අපි පී සමානයි ව අයි කියන සූත්‍ර යොදාගන්නවා. ඒවගේම විද්‍ය තුඋප කරනවලදී ෑවැෙන විදදුුෂ්ශක්තිය සඳහා සූත්‍ර දෙකක් යොදාගන්න පුළුවන්. එතනද විදුශක්තියට අපි කැපිටල් ඊ යොදා ගන්නවා එතනද අපි ශමතාවයයි කාලයයි යොදාගෙන ඒසමානයි පට කියන සූත්‍රයොදාගන්නවා. ඒ වගේ අපිට විභවාන්තරයේ ධාරාව සහ කාලේ දීල තියෙනවානං ඊ සමානයි වIT කියන සූත්‍රයෝදාගන්නවා. ඒ වගේම අපිට වැෑවන ශක්තිය කිලෝවොඩ් පෑවලින් හොයන්න කිව්වො එහිදී අප ලැබෙන ෝොඩ් ගන දාහෙම් බෙදල පෑගණනින් වැඩි කරන්න ඕනා. එතකට අපිට එක කිලෝවොඩ් පෑවලින් ලැබවා. ඊලකට අපි එකකොලාශේනියේ විදදුච චුම්බකත්තේ සහ විදදුච චුම්ඹක පේරණය කියෙන පාඩම ගැන කතා කරද්දි අවශ්‍ය සමීකරන කිහිපයක් තියෙනවා. ඒ ගණනය කිරීම් කරන්න වෙන්න අපිට පරිනාමකයක ක්‍රියාවලිය ගැෙන කතාකරද්දී. එනම් පරිනාමකයක දඟරවල පොටසංඛ්‍යාව සහ විභවාන්තරය අතර සම්බන්ධතාවයක් අපි එතන දිීගෙන ගන්නවා. ඒකටොගොල මතකතියාගඩ ප්‍රාථමකේ පොටසංඛ්‍යාව දිතකේ පොට සංඛ්‍යාවෙන් බෙදන අනුපාතයට සමාන වෙනවා. ප්‍රාථමකේ විභවාන්තරය බෙදීම ජිතීකේ විභවාන්තරේ. ඉතින් ප්‍රාථමිකයේ පොටසංඛ්‍යාවට අපි සංඛ්‍යාවක් නිසා එන්. කියන කැපිටල් N කියන සංකේතියොදා ගන්නවාඒවගේම ප්‍රාථමකය නිසා එතනද ප කියන සංකේතියොදා ගන්නයි NP කියන්නේ ප්‍රාථමිකයේ පොට සංඛ්‍යාව. S කියන්නේ සකන්ඩරි කියන කියේ. එක එහ සෙකන්ඩරි සඳහ අපඒස් කියන සංකතතිය ොදාගත්තම දතිගේ පොටංख්‍යාවට කැපිටල් Ns කියන සංකතතියොදා ගන්නවා. එනම් මේ විදියට විභවාවන්තරයට අප කැපිටල් වවියෝදා ගන්නවා ප්‍රාථමිකයේ නම් ප Sඒ NDP බදීම N සමානයි VP. බෙදීම V.s කියලා එතන සම්බන්ධතාවේ ලබාගන්නවා. ඒවගේ මේ සම්බන්තාවයෙන් අපිට පරිනාමකේක ශප්ති සම්බන්ධතාවේ ගැන කතා කරන්න තිනා. ඒවගේ මෙතන දියපි ජවය ගණනය කිරීමට සූත්‍රයක් ගොඩ නගාගන්නවා. එතන දෙියපි කාර්යක්ක්ෂමතාවේ පරිපූර්ණ පරිනාමක සඳහා, ජවේ ගණනය කිරීමට යොදා ගන්නේ ප්‍රාථමිකේ ජවය දෙතකයේ ජවයට සමානයි කියලා. එනම් ප්‍රාථමිකේ ජවේයට අපි V අ කියන සූත්‍ර යොදාගත්වොත් ප්‍රාථමිකය නිසා VIP ගුණකිීම IP කියල යොදාගන්නවා. ඒ සමාන වෙන දෙතීකයේ ජවේයට එක කියන්නේ Vs ගුණකිරීම Is. එනම් මෙතන සංකේත තම යගුල මතකතියාගන්න ඕන ඇතටම ජවේට අපි යොදාගන්න ව අයි කියන සූත්‍රයණේ ඒනම් එතනදී ප්‍රාථමිකේ ජවේනං VIP ගුණකිරීම IP සමානයි වs ගුණකිරීම sස් කියලා ඔගොල මතක තියගන්න ඇත්තර මේ වගේ සූත්‍රාවක ෝගොල්ලවන්ට කටපාඩන් කරගන්න අවශ්‍ය වෙන්න. හැම වෙලේීම ජවේ සූත්‍රය ලදන්නවන එම් ජවේ සූත්‍රය දන්නවනම් ප්‍රාථමිකේ ජවයට දෙතිකේ ජවේ සමාන වෙන අවස්ථාව ඔගොල්ලො මේ විදිහයට සමීකරණය හදාගන්නේ ඒ ඒ අවස්ථාවලට පවිච්චි කරන්න පුළුව. දැන් අපි භෞතික විද්‍යාවට අදාල සියලුම සමීකන කතා කල්ෙ ඉවර. ඒක කියන්න ඔගොල්ලන්ට විභාගට යන්න කලින් අවශ්‍ය කරන භෞතික විද්‍යාවේ සමීකනටික ඔගොල්ලො දැන් ඔන්න එක තැනකින් ඉගෙනගත්තා. දැන් අපි කතා කරන්න යන්නේ රසායනික විද්‍යාවේ මොන වගේ සමීකන ද ගොල්ලට මතකතියාගන්න තියෙන කියලා. ඉතිං ඇත්තරම ගණනය කිරීමට තමයි මේ සමීකන වැදගත්තවෙෙන්නේ. දැම් මොලින් අපි දහයශයණයේ තියෙන රසායනෙක විද්‍යා කොටස්වල, තිය සමීකරන මතක් කර ගමු. මෙතනදි පධර්තය විය් හේකැන තුංගනි පාඩමට අදාල සමීකරන කපයක් තියෙන මතක් කරන්න. ඒ තමයි ඇතරම පරමමාණුක ක්‍රමාංක්‍ය සස් කන්ද ක්‍රමාංකයෝ හොයාගන්න විදිහ. මේ ඇත්තනම සමීරණයක් විදිර මතකතියයාගත්තව තුලට හරිම ලේසි මොකද මෝල ්‍රව්වයක පරමානුක ක ප්‍රමාංකය කියන්නේ. මල ද්‍රව්වේ පරමානුවක නි්‍යෂ්ටේ තියන ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගාන මතකතියාගත්තාම ඔගොල්ලන්ට පරමානු ක්‍රමාංක්‍යය ම අඳුනගන්න පුළුවන්. ඒවගේ මේ ප්‍රෝටෝන සංඛ්‍යාව ඇත්තරම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙන අය උදාශීන තත්ේ පවතිනනානයි කියෑන එකකා අයනයක් වෙලා නැත්තං එහිතින ඉලෙක්්‍ර ප්‍රටෝන සංක්‍යාවට සමානයි. ඒවගේම ස්කන්ද ක්‍රමාක්‍යයෝහෙන විදිහමැතනින් දැනංගින් ඕොනා ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංක්‍යාවත් නිියුට්‍රෝන සංඛ්‍යාවත් අතර එකතුව. එත කොටෝගුළ දැනග ඉ දෝඕන ප්‍රෝටෝන ගානකීද නිියුට්‍රන ගන කියද කිල මේ පරමානුවේ. ගොලට මෙැද ප ට න සංක්‍යාව වෙනුවට ලෙක්ට්‍රන ංක්‍යාව දගන්න පුලුවන් මේ පරමානුව උදාසීන තත්වේ පවතිනවානා. මේ පාටමේද ඇතරම් සූත්‍රයක් ේට ෙද තමෝගොලන්න මක තියා ගන්න තියන්නන්නේ. ඊලකට අප දහයවසරේ තවත් රසායනික විද්‍යා පාඩමක් බලමු එතමයි මූල ්‍ර් හා සංයෝග ප්‍රමාණණය හත්තනි පාඩම ඇතරම් මෙතැදිියෝගොල්නට සූත්‍ර කිහිපයක් මතක තියාගන්න තියෙනවා. එතන දवाලා මුොලින්ම දැනගන්නවන පරමාණුක ස්කන්ද ඒකකය. න්න කොහොමද කියලා එතනද පරමානක ස්කන්ද ඒකකේ හොයන්නේ කාබන් හයදොලා සමස්ථානිකයේ පරමාණුක ස්කන්දය දොළහහිෙන් බෙදුවහම. ඒවගේ මේ පරමමාණුක ස්කන්දේ ඒක යොදා ගන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්දය හොයදදිී. එන සාපේෂ පරමාණක ස්කන්දය හොන ක්‍රම හිපයක් තියෙනවා. එතනදි අප අහලතියන මෝල්ද්‍රවේ පරමාණුවක ස්කන්දය බෙදනවා කාබන් හයදොලහ සමස්ථානිිකයේ පරමානුවක ස්කන්දයේ දොළහෙෙන් එකෙන් පාගුවකින්. ඒවගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා අසාතියන මූල දව්වේ පරමානුක ස්කන්ධය පරමානක ස්කන්ධය ඒකින් බෙදලා. එකෙන් අපි මුලින් හොයාගත පරමාණුක ස්කන්ද ඒකේ අන්නේ ඒකකයිෙන් බෙදන්න පුළුවන් මේ මූල ද්‍රවවේ පරමානෝක ස්කන්ධය. ඒවගේ අපිට තව පාවිච්චි කරන්න පුළුවන් මේ අසාතියන මෝද්‍රවේ ස්කන්දය දොළහෙෙන් වැඩි කරලා ඒ බෙදනවා කා හයදොලා පරමානුවක ස්කන්දය මේ ක්‍රම තුනම සාපේක්ෂ පරමාණුක ස්කන්දය හොයන්න පවිච්චි කරන පුුවන්. ඒවගේම සාපේෂ අනුක ස්කන්දය හොයන්න පාවිච්චි කරන්නේත් අර වගේමයි මූල ද්‍රව්වේ හෝදීලතියෙන සංයෝග අනුවක ස්කන්දයේ බෙදෙනවා කාබන් හයදොලා සමස්ථානිකයේ පරමාණුක ස්කන්දයෙන් දොළහැන් එකෙන් පංගුවින්. ඒවගේම අසා ඇති අනුවක ස්කන්දයේ පරමානුක ස්කන්ද ඒකෙන් පබෙදූහමන් අපිට සාපේක්ෂ අනුක ස්කන්දයනවා ඒවගේම තව ලේශම ක්‍රමයක් තියෙනවා අපිට මොකක්හරි අනුවක් දීර තිබ්බොත් එහි අඩංගු පරමාණුල සාපේක්ෂ පරමානුක ස්කන්දය දීලා තියෙනවනා ඒ වීජයික එක්කෙක් පරමානුවල සාපේක්ෂ පරමානුක ස්කන්දයන් එකතු කරල අපිට ගන්න පුළුවන්. ඒවගේම ඔගොල්ලු මේ පාමේ දැනගන්න ඕන ප්‍රධානම සමීකරණ ඇතමයි මවුල හොයෙන සමීකරණ. මේකෝගොල්ලවොන්ට ගොඩක්ක අවස්ථාවලදය වශ්‍ය වෙනවා මවුල ගානට අපි සිම්පල් n කියන සංකේතය යෝදලා ඒවගේම එම ්‍රව්ව ස්කන්දයට සිපල් කියන සංකේතයයෝදාගෙන එම ද්‍රවවේ මවුලක ස්කන්දය කියන පදයට කැපිටල් එ කියන සංකේතයක්ත් උදාගෙන මේ මවුල ගණන සෙවීමට සමීකරණයක් යොදාගන්නවා. ඒ තමයිසිපල් n සමානයි සිිපල් එම් බදීම කැපිටල් එ එතකො ඔොල්ලොට මවුල ගාන හොයන්න එම ද්‍රව්‍ය ස්කන්ධයයේ බෙදීම මද්‍රව්වේ මෞලි ස්කන්දයගෙන සූත්‍රයෝදාගන්න පුළුවන්. එනම් මේ සමීකරණයයක් හොඳට මතකතියාගඩ එන් සමානයි සිම්පල් එම් බෙදීම කැපිටල් එම් කියලා. ඉතින් මේක්‍රම සියල්ලම පාවිච්චි කරනා ඉතින් අපේ ඇත්තරම මේ සඳහාතියන වීඩියෝ එක බැලුවන ඇත්තරමේ හැම ගානකින්ම කොහොමද මේ සූත්‍ර පාවිච්චි කළ ගණන් හදන්න කෙරවාට කියලා දෙෙනවා. මේ එන්න පුළුවන් හැම ගණම් වර්ගයක් අපි හදල පෙන්න්නලා තිෙන ඉතින් ඕගොලු ඇතරම මේ සමී කරන්නවලට අදාලව ඒ පාඩම් සඳහා ඇති වීඩියෝස් බැලුව අනම් ඇතරම ඕගොල්ලන්ට මේ වීඩියෝගෙන් තවත් ප්‍රයෝජනගන්න පුලාන් මොකද තීරි කොටුත් තක් වෙන හිද ඕගල්ලන්ට ලොකු ප්‍රමාණයක් පාඩන් කරිවරකරගන්න පුළුවන් වේ. ඊඟට පියමු දාහය වසර තවත්. ්‍රසායන විද්‍යාපාඩමකට එතමයි ප්‍රතික්‍රියා සීග්‍රතාවය දාහත්තනි පාඩම මේ සඳහායාට අශ්‍ය වන්නේ ප්‍රතික්‍රියා සීග්‍රතාවේට අදාල සමීකරණේ ඇතරමදිී ගන්නන්නේ කිරීම් ගොඩක්ෙන් එනහැ මේකට දාල ප්‍රකාශන තමයි මතකතියාගන්න ඕන. දිින්ම මෙතනති ප්‍රතික්‍රයා සීග්‍රතාවයෝ හොයන් අපබි පාච්චික වවා සූත්‍ර දෙකක්. වැයූ ප්‍රතික්‍රියක ප්‍රමාණය ගතූ කාලයෙන් බෙදන්න පුුවන් නැත්තම් නිපද වූ පල ප්‍රමාණය ගතූ කාලයෙන් බෙදන්න පුළුවන් මේ සූත්‍ර දෙකත් ඔගුල මතකතියාගන්න ප්‍රතික්‍රියා ශීග්‍රතාවයට අදාලව. ඒළඟට පේ කොලහශනයේ මිශ්්‍රණ කියන පාඩමය මේ කොළහවස්සර තියෙන ශරසා නිද්‍යා පාඩම්වට යන්නේ මේක තුන්ගෙන පාඩම මේ සඳහාගොලන්ට සමයකන කිහිපයක්ම මතකතියාගන්න තියෙනවා. මිශ්්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන සමීකරන තමයිඇත්තරම මෙතන දවාල මතකතියාගන්න ඕන. එතනද මි්ෂණයක සංයුති අප ස්කන්ධ ාගයක් විදිහට ප්‍රකාශ කරන්න වනා. ඔගොල්ලන්ට පේනමේ මිශ්්‍රණයේ ඒබ කියල සංගටක දෙකක් තියෙනවා. එතන මිශ්්‍රණය තුළ ඒවල ස්කන්ධ භාගන ඒ කියන සංගටක ස්කන්ද ාගගේ හොයාන්ට කිව්වොත් ඒහි ස්කන්දේබෙදීම ඒ ස්කන්දය ධනබ ස්කන්දය කියලා ඔගොල්ලන්ට සූත්‍ර ගන්න පුුවන්. ගැනේ සංගටක දෙකේ එකතුව ගන්නවා ඒ වගේම, අහලතියන සංගටකේ ස්කන්දයේ බෙදෙනවයි සංගටක දෙකේ ස්කන්ධයන් ඒකතුවෙන්. ඒවගේම පරිමාභාගේ හොයන්න කිව්වොත්. අහලතියෙන සංගටකේ පරිමාභාග හොයන වනං අපි පාවිච්චි කරන්නේ ඒහි පරිමාව ඒ පරිමාව දැන බී පරිමාවය කියන්නේ. අහලතියෙන සංගටකේ පරිමාව බෙදනවා එහි තියෙන සංගටක දෙකේම පරිමාවන් ගේ එකතුවෙන්. ඒවගේම මෞුලබාගේ හොයන්න කිව්වොත් ට ඒ කියන සංගටකේ මව්ල ාගෝ හැන කිවොත්. ඒහි මෞුල ප්‍රමාණය බෙදෙනවා ඒ සහ බී මවුල ප්‍රමාණයන්ගේ එකතුවෙන්. එනම් මේ විදිහයට අපට ස්කන්දභාගයක් විදිහට පරිමාාභාගයක් විදිරිසා මවුලභාගයක් විදිහයට ප්‍රකාශ කරන්න පුළුවන් මිශ්්‍රණයක සංයුතිය. ඊළඟට තවත් සමිකන්න කීපයක් අපපි යොදාගන්නවා මේ මි්්‍රණයක සංයුතිය පෙන්න්නන්න ස්කන්දේබෙදීම පරිමාාවඇසුරෙන් ප්‍රකාශ කරන වනා එම සංගටක ස්කන්දයබෙදීම ඒ ද්‍රාවනය, පරිමාව කියෙන සූත්‍රයෝදාගන්නා එකගැන මිශ්‍රණය ොකරි සංගටකයක සංයුතය අපට ස්කන්දයපදීම පරිමාවසසිරින් හොයන කිවත්තුම මේ සූත්‍රයෝදා ගන්න. ඒවගේම මෞ්ල ප්‍රමාණයවදීම පරිමාව ඇසුරෙන් ප්‍රකාශකරන කිවොත් අපි ඒකට සාන්ත්‍රනය කියලා කියා මොකද මොකක් හරි සංගටකයක මවු ඒද්‍රාවන පරිමාවෙන් බෙදූ හමට ඒ ද්‍රාවනේ ඒ සංගටකේ සාාද්‍රනයේ විදිහටයි අපිට ලැබෙන්නේ එනම් සාන්ද්‍රනයට අදාාර සූත්‍රයේ තමයි මෙතැද අපට එන්නේ. එනම් සාන්ද්‍රනයට අපි කැපිටල් සීපාච්චි කරනවන සාන්ද්‍රණය සමානයි එන් බෙදීම වී කියන සූත්‍රයේ මතකතියාගඩ එන් කියන්නේ ඒ සඟටය මවුල ප්‍රමාණය වී කියන්නේ පරිමාව. එනම් අපේ සාන්ද්‍රණය ලැබෙන්නේ මවුල බෙදීම පරිමාව කියන සූත්‍රයෙන්. ඊළඟට එක්ොළ හස්වේණය තවත්පාඩමක් තමයි අට වැනි පාරමවිදිර තියෙන්නේෙ රස්සායනික ප්‍රතික්‍රියා ආශ්්‍රිත තාප විපාර්යාාසය ඉ ඇත්තරම මේ සඳහාපිට, බෞධික විද්‍යා කොටසදි කතා කරපු තාප ප්‍රමාණය හන සූත්‍රයම තමයි යොදා ගන්නේ එතනද අපි තාප්‍රමාණය සඳහා ඒ වස්තු යස්කන්දේ හි විිෂ්ට තාපධාරිතාව උෂ්නත්තේ හළනෑගේ ප්‍රමාණය කියෙන දත්ත පාවිච්චි කරලා තාප්‍ර්‍රමාණයට කැපිටල් කිව් කියන සංකේත යොදාගෙන Qව සමානයිMC තීට කියන සූත්‍රය යොදා ගන්නවා. න් දරුවන යාලට මේ ඩියුව එකින් ඇතරම ඔොගොලන්ගේ වි්ාගට යන්න කලින් දැනගන්න ඕන. සියලූම සමීකනටික සාකච්ඡා කලා. ඉතින් මේ සමීකරන ඕගොල්ලෝ එක තැනකින් මේ විදිර බලාගෙන මේ සියල්ලම හොඳින් මතක තියාගත්තුොත්. මේ ට්‍රිස් පාවිච්චි කරලා ඔගොල්ලට විභාගේදී කිසිම අමාරුවක් වෙන්නෙ නැ හුවරන වගේම රච්චනා වි්‍යවහගත්ත රච්චනා ප්‍රශ්නවලදී. මේ සමීගන්න මතක්කුණු ගමන් ඕගොලන්ට ගණනය කිරීම් කරන්න පුුවන් වගේම. ඒට අදාල තිීරි කොටස් වලට උත්රලියන්නත් හැකියාව ලැබෙනවා. ඉතින් මේ සියලූම සමයකන්න මතක්කරගන්න ගම ඕයාලට තීරිකොට සුත් මතක්කරගන්න පුළුවන්. විශේෂය මතක් කරන්නවන මේ හැම පාඩමකටම අදාලව. අපේන වීඩියෝස් බලනයේ වඩියෝස් වලදයාලට සම්පූර්ණ විශේකරන්නටික පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් ෙනයි වගේම මතකතියාගන්න ක්‍රම එතන දි්‍යැපි කියලෙනවා. යාලට මේ වීඩියෝ එකින් ලොකු ප්‍රයෝජයක් ගන්න පුළුවන් ඒත් එක්කම මේකට අදාල විශේ ක නොටිකත් මත කරගත්තවොත් ඕයාලට විභාගට යනකම්ම මේ කොටස්ටික මතතියාගන්න පුලාන් විාගෙද්‍යයෝගොල්ලන්ට ශ්‍රෙසෙක නඇති වෙනවා එතකොට ඔගොල ොඩක් දෙදවල්වරෙන තියෙනමතනදී. ඇති නොගොල්ලට අපි හැම වෙලේම සෑන්ේ පලස් චැනල්ලින් සස්පෝට් කරනාමේ විභාගට අදාලව විෂයකඩු මතක තියාගන්නේ වගේම මොන වගේ ක්‍රමද පාවිච්චි කරන්න ඕනඔගොල්ලන්ට විභාගේදී ොඳෙම ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න. එත ෝගලට පේ මට ටඩි සිරිස් එක පාවිච්චි කරන්නත් පුළුවහමේ සඳහ. ඒ වගේ ීඩියෝ සවලදියෝගොල්ලන්ට කියලදීල තිනෙන විෂේකරුණු යොදගන්නත් පුළුවන්. වගේමගොලට මතක් කරන්නවා අපේ රිවිශෂ් එකක් තියෙන බෞතික විද්‍යාවට දාල. ඉතින් ඒ රිවිශෂන් එක අපි අදීර දෙක් විදිහට ඔගලන්ට ලබාදීල තියෙනවා ඒ අදීර දෙකට මොයින්න විද ඔගොල්න්ට පහ ඩිස්ක්‍රප්ෂන් එක පෙන්න්නල තියෙනවා ඉතින් රිවිශෂන් එකත්තොල සාර්ථක කරගත්ව තෝගොලන්ටම එන විභාගට හොදිින් මන දැ්ඩත් ඒ සඳහාහන්ත්‍ර ෑස්වෙලයින්න ැකයාවල බැයි ඉතින් දිගටම සෑන්ේ පලස්්නල එකත්තකයකතු වෙන්න අප ෆෙස්බුක් ස්ට්‍රගම් ේජස් ලෝ කරන්න. ගේ සම න ික ක් විදියට කාර ල ා ගේ රග ැ දවස.